නාඩගම්කාරයෝ මීළඟ සතිය. මීළඟ සතියේ සරාලා ගීතානිමිස්ගේ උපදෙස්වලට අනුව පොල්ලලි කර්මාන්තය කරගෙන යනවා. මේ අතරට බින්දු සරාලට ගේමක් දෙන්න පාතාලෙන් ගෙන්නනවා. නමුත් ඇත්තටම මේ එක්කන් එන්නේ පාතාලේ අය නෙමෙයි. බින්දුගේ ගමේ නිකන් කොල්ලො සෙට් එකක්. මෙයාලට කැකුලත් එකතු වෙනවා. ඒත් අන්තිමට එයාලත් සරාගෙන් මදි නොකියන්න කාලා යන්න යනවා. ගීතානිමිස් නැවත නැවත ගමට එනවා. ඇය දිනෙන් දිනම සරාලව දිරිමත් කරනවා. මාස්ටර් කලායතන තරඟවලට සූදානම් වෙනවා. ඒ අතරට කුඹුරු වැඩවලටත් යොමු වෙනවා. මන්ත්‍රී සුපුරුදු විදියටම මාලන්ගෙන් හා ජානුගෙන් පලිගන්න බලාගෙන ඉන්නවා. රත්නකුකුල් ගෙදරින් ගියානේ. ආය ආවොත් බින්දුගෙන් කන්න වෙනවා. ඒ නිසා ටික දවසක් යනකන් රත්න ආයේ කුකුල් ගෙදරට එන්නේ නෑ. මේ අතරට කතාවට අලුතින් ආ ගිරිරාජ් මහතාගේ දියණිය කලායතනයට එකතු වෙනවා. සරා තවමත් පාටලීව වරදවා තේරුම් අරන් ඉන්නේ. ඉදිරියට සරා පාටලීව තේරුම් ගන්නවා. පාටලී කියන්නේ ඇත්ත කියලා සරා දැනගන්නවා. ඉතින් නාඩගම්කාරයෝ ඉදිරි සතිය ගැන ඔයාලගේ අදහස් අපිට කියන්න. මේ වගේ නාඩගම්කාරයෝ ඉදිරියට වෙන දේවල් ඉදිරියටත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.